ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. මේ රට හෙට දවස වෙනුවෙන් රටක හෙට දවස වෙනුවෙන් ඉදිරියට එන්න ආපු එන්න අය නියෝජනය කරපු කොන්ද පණ තියෙන මගේ ආදරණීය ලාංකිකයන්ගෙන් අවසරයි. මාස 4කට වැඩි කාලයක් මේ ලංකාවේ දිගෙන පුරා මුළු ලංකාව පුරා හඬ ගාලා කියන එක කතාවක් තියෙනවා. ඒ කතාවට අටුවා ටීකා ටිප්පණි ලියන්නේ නැතුව වෙන ජාතක කතා වෙන කිසිම කෙනෙක්ට ලියන්න බෑ අපේ ආමඳුරෝනේ. ඇයි? අපි අහලා තියෙන වෙලාවේ දැනිලා තියෙන වෙලාවේ හොත්ත බොර වෙච්ච වෙලාවේ ජනතා මනාප නැති ජනාධිපති කෙනෙක් පත් වෙච්ච රටක් මේක. ඇයි? අරගලය තුලින් කියවෙන අරගලය තුලින් මතුවෙන අරගලය තුලින් හඬගාන පණිවිඩයේ තෝරන් ගන්න නැති නායකයන්ට රටේ අනාගතය අරගෙන යන්න අයිතියක් තියෙනවා කියලා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදිහට අපි විශ්වාස කරන්නේ නැහැ. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු දිවයිනේ 50කට වැඩි ශාඛා සමිති තියෙන මේ රටේ විශ්වවිද්‍යාල සියල්ලම නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අරගලයේ මුලින්දම්ම ඉන්න හේතු තියෙනවා. ඒකට හේතු තියෙනවා. ඒ හේතු වලට කතා කරන්නේ නැතුව ඒ හේතු අවබෝධ කරගන්න නැතුව පැරෂුට් පාලකයෝ ලංකාවේ මේ පාලනය අරගන්න ඉන්නවනම් අපට එතන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. රටක අරගලයේ ගොඩ නැගුණේ ඇයි? රටක අරගලයේ පැන නැගුණේ ඇයි? ඒ පැන නැගීමේ හේතු කාරණාවත් ඒ වගේ සුජාතභාවයත් පිළිගන්නේ නැතුව මේ පාලකයා හදනව නම් පරණ බෙරේ ගහන්න පරණ විදියටම පරණවන්නම නටන්න අපට ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට රටේ ඕනම රටක රටක් අරගෙන යන්න විශ්වවිද්‍යාල තියෙන්න ඕනේනේ. දැන් විශ්වවිද්‍යාල තාම හරි මට්ටමට පටන් ගන්න බැරි වෙලා තියෙනවා. තාම බැරි වෙලා තියෙනවා. හැබැයි පාලකයෝ මේ ගැන කතාවක් නැහැ. ඒකට ඔන්ලයින් අධ්‍යාපනය අරගෙන යන්න කියලා කියනවා. හැබැයි ඔන්ලයින් අධ්‍යාපනය අරගෙන යන්න පරිගණක පහසුකමක් දෙන්න ප්‍රොක්ටරින් ෆැසිලිටි එක දෙන්නවත් රටේ තාක්ෂණය දියුණු නැහැ. එහෙනම් මේ මොකද්ද කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ තමන්ගේ බලය රැකගන්න තමන්ගේ ගමන යන්න විතරක් පිඹුරුපත් හදන එක විතරයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ශිෂ්‍ය ව්‍යාපාරය මේ රටේ පැන නැගුණේ ඉතිහාසයේ ඉඳන්ම අසාධාරණයට විරුද්ධව. ඒ අසාධාරණයට විරුද්ධව කතා කරන්න නම් ඒ ගොඩ නැගිච්ච ශිෂ්‍ය ව්‍යාපාරය ඒ ගොඩ නැගිච්ච ජනතා බලවේගය අමතක කරලා මේ රටේ පාලකයන්ට ගමන යන්න දෙන්න බෑ. එහෙම ගමන යන්න දෙන්නෙත් නෑ. එහෙම ගමන යන්න නම් ජනතාවගෙන් පිළිනගිච්ච සුජාත ආණ්ඩුවක් මේ රටට ඕනේ. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. පාලකයා පත්වෙච්ච විදිය විවස්ථාපිතයි, ඒක නීත්‍යානුකූලයි. හා එතකොට ජනතාවට කියන්නේ දැන් උඹලා කට වහගෙන ඉඳපල්ලා. පත්වෙච්ච ක්‍රමයේ විවස්ථානුකූල වෙන්න පුළුවන්. හැබැයි අපට ප්‍රශ්නයක් තියෙනවා. පත්වෙච්ච කෙනා ජනතා මතය නියෝජනය කරන කෙනාද කියලා. දැන් එතකොට අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඉතිහාසයේ හිටපු ඉතිහාසයේ පහළ වෙච්ච බරපතලම ජනවරමක් තියෙන ජනවතර ජනවරමක් අරගෙන ආපු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්නේ අරගලේ නිසා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා නම් ගෝඨාභය ගෙදර යාමම අරගලේ සුජාතභාවය ඇති කරන්න ප්‍රමාණවත්. අරගලය දිගින් දිගටම යන්න ගෝඨාභය යාම ප්‍රමාණවත්. ඒ නිසා අපි මේ රටේ ජනතාව විදියට එක හඬින් කියනවා, එක සීට් එකක් දිනා ගන්න බැරිව ජාතික ලැයිස්තුවේ පිරෙන්න ඇවිල්ලා දැන් කියන්න හදනවනම් මම කරන්නේ නීත්‍යානුකූල දෙයක්, මේක නීත්‍යානුකූලයි කියලා. ගෝඨාභයගේ රාජපක්ෂගේ යාම අරගලයේ හරහා සිදු වුණා නම් අරගලයේ සුජාත වීම එදා සිදු වුණා. ඒ නිසා තවදුරටත් වසන්ත මුදලිගේලා ශිෂ්‍ය ව්‍යාපාරයේ හිරේ දාලා මේක නවත්තන්න බෑ.
මේ සටන ඉවර වෙනකන් ජනතාවාදී ජනතාවට වගකියන ආණ්ඩුවක් එනකන් විශ්වවිද්‍යාල ආචාර්යවරු අරගලයේ සිටින ඔබ සියලු දෙනාත් එක්කම ඉදිරියටම ඉදිරියටම යනවා කියන බව ප්‍රකාශ කරමින් ඔබට සමු දෙන්නම් සියලු දෙනාටම ස්තුතියි අරගලයට ජය වේවා අරගලයට ජය වේවා